සමන්තා චක්කවාලි සුුවත්‍රාග්චන්තු දීවතා සද්දම්මං නිරාජස සුනන්තු සග්ග මොකදං දම්මසවන කාලුවැන් බදංතා දම්මසවන කාලුවැයන් බදන්තා දම්මසවන කාලුයං බදන්තා නමුෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස පනච පරංභික්කවේ බික්කු අභිකන්ති පටික්කන්ති සම්පජානකාරීහෝතිීයාලෝ කිතේ විලෝ කිතේ සම්පජානකාරීයෝති සම්මෙන්ජිතයේ පසාරිතයේ සම්පජාන කාරීයෝතිී, අසීතේ පීතේ කායිතයේ සාහිතයේ සම්පජානකාරීයෝති උච්චාර පස්සාාව කම් මේ සම්පජාන කාරීයෝතිී, ගතේ ටිතේනිසින්නේ සුත්තේ සම්පජාන කාරීයෝති භාජාගරිතයේ භාසිතේතුන් හිභාවේ සම්පජානකාරීහෝතිීති. ද බුද්ි සම්පන් පින්නත්න සම්මා සම්බුරජාණන් වහන්සේ දේශනා කරපුවා කාරයට අපේ ජීවිතය අපේ ක්‍රියාකාරිත්වය සකස් කරගත් යුතු වෙනවා ඒ සඳහා අවශ්‍ය කරන වැඩ පිළි වෙල බුදුරජාන් වහන්සේ දෙේශනා කරලා තියෙනවා ඉති ඒ වැඩපිළිල බොහොම ගම්බීරයි බොම සියුම් එකන අපේ ක්‍රියාකාරිත්වය කියන්නේ අපි හැමදම කරන්නේ අපේ සිතේ ඇතිවෙන සිතුවිඩිවලට සිතේ ඇතිවෙන හැගීම්වලට අනුව ත හිත නිවැර්දි කරන වැඩිපුිවෙල තමයි ධර්මය තුළ අපිට හම්බෙන්න්නේ. ඒ ඒ මනසිකාරයන් අනුව ඒ කෙනාගේ තුළ තියෙන අති තවබෝධයන්නනුව තමයි ඒ කෙනාට මොනහරි දෙයක් ගැන තේරෙන්නේ සංඥා ඇතිවෙන්නේ එකක් කෙන ටික එක් කෙනාට ඒක දේවල් හඳුනාගන්නට පුළුවන් එකඒක විදියටට එක සිද්ධිය දී අපි හඳම දන්න. ඒක අපිට එකම සිද්ධිය දී එක එකක හැඟීම් පහල වෙන්න. අප එකක්න එකක විදිර ක්‍රියාත්මක වෙන්න ඒේකයි. සහරුන්ට මේ ශරීරය ගැන හිතෙන හිතෙන විදිරනෙවේ තවත් කෙනකුට හිතෙෙන්න්නේ ොට ඒකනනාට හිතන විදරනෙව තවත් කෙනකුට හිතෙන්නේ. ඇති මේ දියට මේ සරීරවලින් මුලාවෙලා ජීවත්වෙන ස්වභභාවයෙන් අතම දිලා. නිවැරදී හැඟීම් නිවැරදි පිඩිවෙල පිළිවෙල ජීවතෙන්න්න ඕන පිළිවෙල මන්ග හිතෙන් නැගිලා එන විදිට අවබෝධාත්මකව ජීවිතය ගැන ජීවිතය ගැන අවබෝධාත්මක හඳුනාගත්ත සිතු විලි අපේ හිතේෙන් නැගිලායින විද අපේ හිත සකස් කරඩ ඕන. ඇති ඒ සකස් කරන්්ඩ ඕන අපි ශරීරය, කාල වැඩක් කරගන්න ැරුතුති දඒ එක ටිකටිටිටි පුහුණු කරන්න දන්නන හෙමයි සමහර වැඩ කරදැන් වාහනයක් එලවන්ඩ පුරදුලලා ැතික කෙන කොච්චර වයිසකට ගියාවන නිකම්ම එක පුළුවන් වෙන්න නෑ තර න වයිසකද පුරදු කරන්න පටගත්ත ටික ටි දසක පුරධ පුහුණ වෙනවා ඒවගේ කය නිවැරදි කරනවා වගේ සිත නිවැරදි කර යුතුවත් තියෙනවා ඒ අපි දන්නෙවත් නෑ හො අන්නවත් නෑ ඒකින්දන්න ඒ පිළිබඳ අපි දඩියවදානය යොම කරන්නු ඒ සඳ හා තියන ප්‍රබල වැඩිල තමයි සති පටන දේශනාවේ තියෙන ඉතිඒ සති පට්ටන් දශනාව කායානු පස්සනාවේ තියෙන සති සම්පජ්‍ය පච්ජ පබ්බ පිළිබඳ වයි අදදවසේ අපි සාකච්ඡා කරන්නේ සති පටන දේශන පිළිබඳ කර දේශනමාලාාවවක්තුමයි මේ දව නිවන්මගේ දශාව නිවන් මග දේශ නම්මාාව සිද්ධවෙන්නේ. සති සම්පජඥය පබ්බය කියලාකවන සති සම්පජඥඥ කියලා එසලම එක තේරුම් ගණ්ඩ න සම්පජානය කියන්නේ නුවනට අපි ඒ දවසිත්්ක සාකච්ඡා කරා සම්පජානය කියන්නේ නුවනට දැන් අපිට නුවන සහ සිහිය කියින් දෙකක් තුරගඩු වෙනවා සම්පජනය කියය නුවනටයි නුවන කියැන මොක්ද ඒඒ කෙනාට නුවන තියෙන හැටියට තමයි ඒ කෙනාට යම් දෙයක් තේරෙන්නේ. හොකු ම තේරුම් කරන ලේසි මුදහරණය තමයි මරණය. මරණය පිබදර නුව තියනොද නැද්ද මරනොක දන්නවාකටින් කිරෙන මරනොක දන්න පුංචිලම ඉදන්නවද නැද පුංචිලමයි ඉතා පුංචිලම දන්න නෑ. හ දන්නඇති පිරිසක් ඉන්න. උන්මත්තක කෙන දන්න මැරණවකිල් සමහරයට. එහෙනම් දන්නේ නැති පිරිසක් ඉන්න. යාට මොකක්දේ රර්ණය ගන්න න නුවන නෑ න යදහනයක් විති සමහර අය ඉන්වම ලෝකයේ සත්ව ඝාතනය හොඳ නෑ කියන එක දන්නේ. ඇ ආගම් වල සහර ගැන්නීම අනුව එතන් සත්ව ාතනය සමහර සත්ව ගාතන ය ගැට්වක් නැ තිෙන දන්න එක අන්නේ නුවන නැති පිරිසක් ඉන්නවා. දැන් අපිට අප මරණය ගැෙන අපි නුවන තියෙන ැයි කාත කර රඩුවෙන්ඩ ගාම මොනහරි බෙදහදාගණඩ ගිහාම ඊරිසියා කරනකොට වෛරයේ ඇති වෙන කොට ඒගේලාට මරණය මතක් වෙනවාද ඒ මොකක්ද නැත්තේ සිහියයි නැත්තේ හරි අන්න බලට එනම් සිහිය කියන එක ඕනෑ නුවන පිළිබඳ වූ සිහිය රි නුවන පිළිබඳ වූ සිය ඒ කිය සති සම්පජාය නුවන පිළිබඳ ව සිහර කියන සති සම්පජානය කියලා. එහෙනම් බුදුරජාණන් වන්සගේ ධර්මී නුවන කියන්නේ මකක්ද පංචුපාදානස්කන්දය පිළිබඳ තියෙන්න වූ නිවැරදි අවබෝධය එක නුවක් විතර තියෙන් ඕන ඒ නුවන ඇතිවෙන් ටත්තෝනෑ ඊට අමතරව ඒ සිහයෙන් වාසය කරන්න ටත් ඕනෑ ුවන පිළබඳ සිහෙන් ජීවත්ත ට න සිහියන් ජීවත ෙන්ටනු කුම අවස්ථාවේදීද හැම අවස්ථාවකම. මුණවද මේ අවස්ථ අපි පවත්තන ඉරියෝටික ොක්කෝම අරගෙන බුදුර ජන් වහන්ස රියව්ටික සාරාංසකත කර මෙන්න මේ දිතිර දෙසන කල තියෙනවා අභිකන්තයේ පටිකන්ති ඉදිරියට යම් පසු පසට ආපසු ඒම් ඉදිරිට යන ඒවා නවතින ඒවා. ෝකත වි ලෝකත ඉදිරිය බැලීම් අපස බැලීම් සම්විජ්ජිතයේ පසාරිතය මේ අංග පසඟ දිගැහැරීම් නැවීම සංගාටිපත්ත චීවරධාරණය භික්‍ෂූන් වහන්සේටනා සිවුරුදා ගැනීමම් ගිහිත්තට හඳම් වාදිය දීමේ දී ඊළඟට ගතේ ටිතේ නිසින්නේ සුත්තේ ඒකන්නේ ඇවිදගෙන අද්දී ඉඳගෙන ඉද්දිී හිටගෙන ඉද්දී සහ නිදාගන්න රියවදී අසීතේ පීතේ කායිතේ සාහිතේ යමක් රස බලද්දිී කඩල ගද්දිී හරි කද්දි තැකම සි ඉ කියන්නේ නමොන සිහෙන්ද නුවන පිළිබඳ වූ සෙන් උච්චාර පස්සාව කම්මේ වැසික ඇැල ආද සිදතකරදදිිත් හරයකෘතියන් සිද කරනකුට සියම කටිතු කරන්නඕන කෙනෙකයි. එතකොට ජාගරිතයේ බාසිතේ තුන්හ භාවේ නිදි මරද්දි කතාකරදදි නිස් අද විදදිි පවා සිහෙන් නිද ඉන්දෝනය කෙයි රියව්ට එකතුකොරොත් හෙම අය කිසිීම ඉියව්වාක් ඉරු වෙන්නේ හැප ජීවිතයක හැම දෙයක්ම එතුකට මේ වෙලා වෙදිී මොන සිහියෙන් දිඩෝ නෑ කියලා පලවෙෙනක ඔන්න පෙර භවයන් ඔක්කගේම ප්‍රතිඵලය මේ සැර සාර්ථක වෙලාද නැත්ත ඇයි මේ සැර මේ ජීවිත පබලට මේ සැර වෙලාවෙේ තිරිසංවෙල ඉපදිල නෑ මනසෙක්වෙලා ඉපදිලා ඉන්ද්‍රියන් සම්පූර්ණය ඉපදිලා අතපය කොට වෙලාවක් අදමකක්වත් එහෙම එක නෑ ඊළඟට බුද්ධෝත් පාත් කාලක ඉපදිලා තව ධර්මස්ත්‍රවණය වෙන කාලෙ ඉපදිලා කල්ල අනමිත්‍ර ඉන්න කාලෙක ඉපදිලා නති එහ අපි බොහෝම සාර්ථකව පෙර භවයේ කටයුතු කරලදී නොද නැද එ පහමදා ප්‍රාර්ථන කරනමගත් මොනු ජීතයක් බඩුන බුදොත් පාකකාලෙ ඩ නේ කල්ලයානමිතරෝ ලබෙන්්ඩුන දර්ශ වන වඩුන හ ්‍රාාව නෑ එ ප්‍රර්ථනාව තියෙන හැම්බිලීම එ ැ ැබිලද නැද්ද දැන්ඔන්න ලැබිලා මේ කාලේ ඒ ලැබීම තියනවා එහෙනම් න්න බලට එම් පෙර බව ම බොහොම සාර්ථක ජවිතයක් ගත කරලා තියෙනතා සාර්ථක දේවල් තේරුමක් නැති නිටර්ථක දේවල් කරලානෑ මේසර කොහො දන්න මේ සරය කොම දන්නේ මේ යන විදිහට මට ඉළඟ බවය අනිවායම මීටඩ සාර්ථක ෙන් ව නැද හරි විදිහයටට වය භව වය බවය අපි නව ළඟ ෙන්න්න ුවන අඩුම තරමින් බවෙන් බව හර ලඟ ඩුවන මේ එහම කියන වැරදදි හරි දිරන දවසි දවසට වෙන්ඩුවන එක කනෙී දවසින් දවස වෙනවන මසේ මසිටත් වෙන මාසෙන් මාසිට වෙන ඕන අවුද්ධෙන් අරුදරත් වෙනවා හමම් බවයෙන් භවටත් සිද් වඩෝනෑ එහනම් අපි නිවනට බවයෙන් භවය ළඟාවිය යුතුව තියෙනවාහම් භවයෙන් භවය සාර්ථක වඩන මේ සැරේ මේ වෙනකොට වැඩියෙන් කෙරලා තිෙන්නේ පින්ද පෞද් කියැ බොත් හිතින් උත්තරයා ගන් පරන්න ප්‍රාණගාත අදතාාන කමිත්‍යචාර මසාවාද පු පිසුනවාච පරසාවාච සම්ප්‍රපල පාදී ඔක්කම් පව් ගණයට යට ඉතින් හිතන් උත්තරයා ගණ්ඩ මටම ගූතියන් ඒමයි එ ලෝබදේශ මෝහ කියන්නේ අකුසල් අලෝබදේශ අමහ ගැන කුසල් මේ දෙකින් මේ සැරේ වැඩියන් තියෙන කොවත්දන්න දරුවගෙන තිනති ලෝබයක් අ තිනවන ඒකත්ත දර කුසල ක් කුසල නෑකුසලයක් නේද එහෙනම් එ වැඩියෙන් වගේඇතින් පව්වෙලා වැඩියෙන් අකුසල් වෙලා නංගිලාඟ බවල හෝට සාර්ථක වඩ පුළුව එතුකට අපි කරන කියදවල දැන් එකක එකක වෙල වෙලා රූපවාහහි නග වෙලා හයිවා වෙලාට ටෙලිෆෝන්රගෙනන වට වෙලා කරක් කැරකින්නවා හරි කාලේ නාස්තිකරගන්නව කරන්න පුළුව වෙලාතිේ දේ කළ මොනවා හරි වටින දෙයක් කිවගම වෙලා නෑ වෙලා නෑ වෙලා නෑ වෙලා නැ කරගටුලනෑ හංගක් දෙනෙක් පිවත්න හරිම ගැටලු සහකත්කටත්වෙලා මුක හරි කාරය බවුල වෙලා බල් නකට හරියට වැඩ හැබයි හොඳ ටුදේනන් හැදැ වෙනකාංයාගේ ජීවිතයේ දිහා බැලූ නාස්තිකරන කාලය ඕන තරති නද නැත් කාර්යාලු වැඩ කරන විශේසේම අපේ අම් ආපුහාම කවුල්හරි තමන්ගේ ඉස්සරහට ආවත්ම නද මේ ඉස්සරහට වැඩක් කරගන්ටෙමාව තම්ම මේ හර්ථන වැඩ හැබැයි චුට්ට එහෙමෙනකුට පූට යාහ පැතර හරගෙන ඉදගෙන ඉඩයි වෙන වෙන දේවල් කල්පනා කරන්නන්නේ ටෙලිෆෝන්ුල ඉඩ ෝල් රම ලාතින රජකාවිලා. ඉස්සරහට එන මනුසේර තමයි පෙන්නන්නේ පුද්දුවා. කලබල තියන ඒවාගේ ලක්ෂණද තියෙනවා අනි කොච්චර කලබල තිබ්බත් තමන්ගේ ලංඟින් ඉන්න කෙනෙක් කරි ටිකක් හල කෙනෙක් කරියාව යට තියෙන කොළ උඩෙන්නේ සහල්ලාට අටින් තියන කොලි උඩ ටනවාඒ මටකද මෙ මේ හිිකක් හිතතුරම මේ එක ධර්මදෙසර අදාල නැතිවුණට අපික් ෞද්ධ ඇත්තුව දියට කොච්චර සංකලල් ස න තුකල මටිකදසම මෙමහිතුුණ. කාර්යාලකි ඉන්න කවද් හැබ මෙම නෑනේ මෙම ඉන්නවා මගැන්න ඉන්න ගැනතමයි අහිංසක තාත්තා කෙනෙක් අම්ම කෙනෙක් ගමේ මහපොලොේ නද පයගැහිගහි මහපොළුවත් එක පුරාල්ලලා අමාරුවෙන් එන්ඩ පාරවත්දන්නලතුව හගෙන සමහලට අපේ කාරයාලකට නම් මනරුුණනාාවකට අන්න එ මෙ එහෙම ආපු කෙනෙක් දැක්ක හම තුශේෙන් තමගේ පුටුව ලඟට අතවතරම ගානය කෞද්ද යයාවා නඉදගණ්ඩ දගේ වැඩි මේ බලට කොච්චරසරන කරනෙදෙ කොච්චර රටර ජාතිර සේවකරපු කනද නද කොච්චර මහසිවෙච තාත්තෙක්ද ොචර හන්සේද අමෙද මේ ලොකුමාවක නැල්ල තින කෙලා වාඩිකරෝලා ඉඳලා මොකද කර න කියෙ හලා පුලුවන් කොලේ උඩට තරගෙන නේද පුළුවන්නන් කොලේ උඩටත් අරගන්න තමන්ගේ අම්මට තාත්තට වගේ සලකලා ඉතාමඉක්මනින් ඉතාම කරනාවෙන් කටයතු්‍රික කරලා දෙන කවුල්ු හරි කෙනෙකින්න ඕනම් මංකිෙනඒ බෝධි සත චරිතයක් කියලා නද ඒ බෝධ ස චරිතයක් අර අඩු තැන් යම්කිසි අසරණ තැන් දැකලා නද ලොකුකම් පෙන්න්නන සවරුපය ඇත්තං හරිම මානුසිකයි ති ඒ වනාට එක පැත්තකින් සමහරය ඒ විදිහට කටයුතු කර අතරවාරේ තව පැත්තකින් අපේ උගා කරෝහල්ල ල අප කාරමන්්ඩල ඒවා ගත්ත හම අපි දකරලතින හරිම කරුණාවෙන් පෙරට වැඩි බොහම කරුණාවෙන් මෛත්‍රියෙන් හැම කෙනෙක් කරහෙම ඒකාරයයාල්ලලය කටයතු කරන දෙැකරතිෙනවා ටිකක් වැඩිපුර ඒවගේ දැන්ටකක් ඉන්න වගේත් පේනවා කොහොම නමුත්තිි හැවලියම ජීවිතයේ ඒවාගේ වුණනොත් කොච්චරටනාාකමත් තිවාවද ඇ ඒවා හරි අපහසු කුසලයන් ඕනම තත්ව කැටතේ තමන්ගේ ජීවිතය නිවැරදිවම අරගෙනට ඕනම තත්වයක් කැරතේ කිසි කකුසලයක් වෙන් නැතිවට ජීවත්තෙන් ටලන්න දරුවක් කෙරෙහිතියන දැඩී බැඳීමෙන් කරන කටයුතු තමන්ගේ සංසාර ජීවිතය සාර්ථක කරනවාව දසාර්ථ කරනවාද අසාර්ථ කරනවා ඒක දන් දැනගැනීම සම්පජානයක් නුවන ැනගත්තදේ බිුවඳ සසිිය දීමසි ඇතුටන්න සති සම්පජානය වාසය කරන්නවොට එක පාරටම අපේ පිඩන්නේ අපි මේ වැරදි වැටහි මැති කරගන්න එපා අපි ළඟ තියෙනවා මේ වැඩකල්දාන ගතිය වැඩ ක මේ දෞකි ජීවිතය වැඩත් කල්දාන එක වෙනම ක්හිනවී මේ දැනට මේ බැඳීම් තිබ්බා වී දැන්නට මගේ හිත මේ පැත්තරේ ඇදිලා ගියාවේ හොම තිබ්බදෙන් මට එක අයිංකර ගණඩ පුළුවන්තර ඉක්මටම ඉන්නේ එක අයිංකරන්න තමයි මම එක අයිං කරන්න තමයි ඉන්නේ ඒකෙන් අතමි දෙෙන්ට තමයි ඉන්නේ කියලා අදහසත් තියවන්න ඇැද බන හෙද්දී නඒක භයානකයි ඒක තියෙන එක භයානකයි හැබැයි මේ තවටික දසක් ඔන්නහ කියියද න කරනවා මයි හැබැයි තවටිකද මගේ හිතේ තියෙන බැඳීම අයිංකරගණන්ඩ බුදුරාණන් ේසනර පිවෙත යන්් න ඉන්දිය සංහර කරණ්ඩ නෑ නිවැරදි මෙෙහි කිරීමම් කරන්නඩුන හම ේෙ යින්ග ොල අයුණ හරි නිදහසේ ඉන්ඩ පුල එඒට අපි බැඳීම් වලට ඇලීම තියනවා. එක බණ කොච්ච ඇහුවත් අර බැඳීම් ඔස්සේ හිත දන හිත හැබිලම කියැන්නේ. ඒ තචුට්ටත් තිබ ඒක තවටිකත් තිබ තිබ්බතියන් කියකයන්න අන්න බරන්ඩ එනං ඒ බැඳීම ඉදිරියේදී මම ඊළඟ භවය සාර්ථක වෙන වඩ අවශ්‍ය කරන වැඩපිළියට සිද්ධ කරන්නේ නෑ එන ඒ සඳහා බැඳීමක් වර්ධනය කර ගැනීම සඳහා මෙහම කරලා බලනවාපි උන්තරම් යම් කිසි කැමති කෙනාදිහා තද බල ඇල්මකින් යුතු බලනො ඒ බැලීමේ අරමුණම ඒ බලන වාරයක් ගානේ බැඳීම් අඩුවනොද වැඩනොද වැඩි වෙනවා එම් ඒ පිළිබඳ සිහියෙන් වාසය කිරීමත්දේ අසිහියෙන්ඒ වෙලා වෙන්න දන්නවා බැඳීම හොඳ නෑ කියලා තන්හා වැඩි වෙන දෙයක් කියලා දන්න බැඳීම කැනති තන්හා උපාදානය බවට පත් වෙලා යම් කිසි ලංගතුකමක් ලැබෙනකොට ආසාවෙන් වැද කන්නවා නැ එන ඒ හැමවෙලා වෙන්නේ අසය බලන්ඩ පලවෙනිම කාරණාවට කියනවා සාර්ථක සම්පචානය කියලා පෙර භවය සාර්ථකන්ද තමයි මේ බව මේ විදිර ඉපදුන්නේ හැබැයි මේ බව ඊට වැඩිය සාර්ථක වෙන්ඩෝනෑ යම් විදිහකින් මරණාසන්න කාලය මරණය කියන එක තව කල්ති න නේද ගතමයි වැඩේ නේද කොයි වෙලාවක වෙයිද කියැන් මෙහෙම හිටියට කී දෙෙනෙක් නම් අපි වගේ මෙහෙම ඉඳලා අවුරුදු හතලිහෙෙන් පස්සේ කොයි මොහොතක පපුූ කඩග නටති කියන්ටපෑ අද කාල ය ත් හැට හදිස්සි මරණ නද ඒවා අදිවට පාර යන් බැරි ත්වයන්තියන මෙ කෝම ගත්තහම හරරිලකපු ගැඩලු කාරරි ස්වභාවයන්න අපිට තියෙනවා. එතකොට ඒවත් එක්ක ගන්නකොට අපි බොහෝම සිහිය සහ නුවන අපි තියෙන් ඕන කොයි මොහොතක හෝක වඩ පුරුවන් මෙච්චරකල් අර්ගෙනපදවල් අපරාධ මේ අන්තිම මහොති මට ලොකූ දෙයක් පිළිබඳ පොඩි දෙයක් පිළිබඳ ලොකු ඇල්මක් තියෙනවා නම් ඒක අයිකරගඩ අශ කරන වැඩ පිළිවල තියදීමම කරන්නේ නැත්තේ මට ඒ පිළිබඳව හොමනාවක් සිහිිය ෑ එනම් සම්පජානයෙන් වාසය කරන කෙන බැඳීමක් ඇතිකර ගැනීම සඳහා මෙහෙමුවත් වැැලීමක් නෑ ඒ සඳහා වැලීමක් නෑ සඳහා අතපඇදිග හැරීමක් නෑ ඒ සඳහා ඇවිදීමක් නෑ හැම වෙඩේ මොකක් හැම්ම වෙලේම ගෙවන ජීවිතය පෙරජීවිතයට වැඩිය සාර්ථකවීම සඳහා මේ ජීවිතය සාර්ථකවීම සඳහා කරන්නාව වැඩ පිළක් වවැන්නඩුවන ත්න සාර්ථක කියන්නේ සල්ලි ගොඩක් හොයාගෙන යනවාහ නරගෙන ඒ ලෞකික සාර්ථකත්ය නේ ලෝකෝත්තර සාර්ථක තත්වයට පත්වීම සඳහා ආර්ය්‍යෂ්ඨාග මාර්ගය වර්ධනය කර ගැනීම සඳහා කරන හැම කවුමුණන අද භිකන්තයේ පටිකන්තේ ලෝකෙතයේ විලෝකිතයේ සම්මචජ්ජතයේ පසාරිතයේ එතකොට අසීතයේ පීතේ කාහිතයේය සහිතයම්බලටක ආහාරයක් ගැනීමේදී පවා හ. ක තින ද අපි හොඳ දන්න රිලව් හාරගන්න ට කෑම කම්මුණ මොක කරන්න අත් දෙකෙම් අරන් කටේදාගැෙන කටයපුරුව ගන්නවා න ඒ වගේ අපේ ඇත්තුත් සහරයට ආහාරයක්දැක හම ගිලගන්නේ කොයි වෙලා වෙද කියලා ඒක ගිලින්ට පුරලන ඔක්කොමටිකවර එහම ගිලගන්නඩ වගේ තමයි ආහාර ගැනීම් ති අපි අඩුමතතාරම මේ පුහුණ කරන සීල බාන වැල සරං ල ිුණ කරනවා නද ප්‍රත්්‍ය වෙක්ච කරලා හරය රදන්ට මට අවශ්‍ය ප්‍රමාණයට බෙදාගෙන වල දන්ඩ මේ වගේ නිවසේදීත් හැම ඉරියවකදීම මං අයි මේ කරන්න කියලා දැනගෙන හැම ඉරියව්වකදීම සිහිනුවනිින්වා සේකිරීමට කෙන සති සම්පජානය කියලා එතෙන්ට වීර ේදනවද නැද්ද ඉරියේදන ඒකයි මේ කමටහන්ුල මුලදිව තියන්නේ ආතාපි සහිධ ික්කවේ බික්කු කාය කායනු පස්සේ විහිරති ආතාපි සම්පජානු සතිමා කියලා සාමාන්‍ය ජීවිතයේ ඔය විදිහට අපි සාර්ථකව ගත කරන්ට ද අමාරු බ්‍රහ්මචාරී ජීවිතයයක් එක නිවනටම සත් ප්‍රාය වෙන විදිහට හැම්ම ක්‍රියාවක්ම හරි කිහි ජීවිතය හෝවිදගෙන පැවිදි ජීවිතය හෝ ඉඳගෙන හැම්ම නිමේෂයක්ම නිවනටම හේතුවෙන විදිහට තමන්ගේ ක්‍රියාවන් සිද්ධ කිරීම ද ඔය දෙකින් කෝග දමාරු පල එක දෙවනි එකද දෙවන එක අමාරුවයි වත් නැතුව දෙනික පුළුවන්ව ඉදන්නේ පලවිනිකත් දෙවනික පුළුවද එම් දෙවිනිකර කියනවා සත් ප්‍රාය සම්පජානය පලවිනිකර කිය න සාර්ථක සම්පජානය කියලා දෙනිකර කිය න සත්්‍රාය සාර්ථක සම්පජානයෙන් නැගුණ කෙනෙකුට එකන ඒක සාර්ථකව තමන්ගේ මනසිකාරය හැදෙන විදිහට ඇතරම මෙම කෙනනක සාර්ථක සම්පජානයෙන් වාසය කරන්ඩ කියලා නෙවෙයි කියන්න ඕනේ ඊටට ලස්සන කමත්තිනො කියන්න එතු තම අපිට මේ වැඩි තේරෙන්නේ හන බලන්න මම උපදිසක් දෙනවා සාර්ථක සම්පජානයෙන් වාසය කර්ඩ කියලා එතු නිකන් ඒක ගැන තියෙෙන මොකක්ද මංහ මොකද කියන්නේ ඔපත්ත ග උත්තරේ මොුවගේ කක්වීද උත්සාහ කරන්න වගේ කත්තම කියෙන්නේ නද ට අදහසම කක්ද බලන්ඩෝන හිමඉඩ කියලා. පුළුවන්වෙී දන්නේය කියලා සැකඇත්ති නොද නේද සැකැතින. මංවි මෙම කිවුත් කරන්ඩුන්දී පැදිලි සාර්ථක සම්පජානනයං වාසය කෙරෙන විදිහට හිදහදාගණඩ. ඇතින ආසන්න කකාරණාාවෝතිකින්කෝක දිස්සල කරණ්ඩුන කෝොකද. සාර්ථක සම්පජානනයං වාසය කෙරෙන විදිහට අපේ මනස හදන්්ඩෝනෑ පලවෙෙන එක. එතකට සාර්ථක ජීවිතය සාර්ථක වෙන්ඩ අවශ්‍ය කරන කුසල් අකුසල් ඉසෙල්ලාම දැන ගණ්ඩෝනේ ඇ මන සාධනව කියන්න හෙමයි. දෙන් අපල මෙිම උදාහරණයක් තිනවා. කුම් බාන්්ඩෙක් වඩ කැමතිත කවුරුවක්වා. කුම් බාණ්ඩ කියන සතාමම් මේ දසුට වැඩිපුර කියන මේ කාරණාව සමාජගත කර ගණඩ ඕන හින්ද. ඒ සාර්ථක සම්පානයට මනසිකාරයෙන් වට්ටන්්ඩුවමනාවත් තිෙනවා ඒක හින්ද අප මේක වැඩින් කියන්ඩ හජගහනුවර බුදුරජාන් වහන්සේ වැඩිවින්න කාලේ ඇයටට සැකිලි ප්‍රේතය දැක්කි ලබි හලතිනවා නේද ඒන්නේ දැන් මේ ප්‍රේත ලෝකය කියන එක මේ ලෝකෙම තියනකානි දිය යනපුුට පාලු තැන්වලින් අදදිිමෝක තම්බන ගඳවල් නේද හාගඳවලන්නේ මොක දෙෙහරිමනෝකතැබනලගරොකක් අපි දන්නවනම අපි ඇස්වටයාලා පේන්නේ අපි ඇස්ල්ට පේෙන් නැති අපේ නහයට දැනෙන් නති අපේ කණට ඇහෙන් නති ගොඩාදධවල් මේ ලෝකේ තියෙන ඔහොරුන්ගේ ඒවාපිට දැන ෝොද. බල්ලෝ යෝයාගන නැති ඒ වගේ. අපිට නොපෙනෙන මාන්‍යය තව තියට පුළම් අපිට පේන්නේ ත්‍රමාන චතුර්මාන පංචමාන හෙම තියෙන්ට පුළුවන් විද්‍යාඥයොත් ඒක මෙ වනකොට කියනවා තියෙනවා කියලා. එතකොට ඒ වගේ අපේ මේ ඉන්න පරිසරීම ඉන්න ප්‍රේත විශයක්ත් තියෙන එක අපට පේන. ඒක නුවන තින දියුණු කරගත් උත්මයන් වොහන්සලාට පේනවා. එතකොට එවැනි වූ ලෝකයක ඉන්නවා මුගලන් හාමුදුරුවෝ දැක්කා ඉස්සල්ල ඇ සැකිල්ලක් මේයට සැකිල හසසි පවනක. මේක හැම තැනම මස් ඒ මස්සන් ඒ ප්‍රේතලෝකම ඉන්න ගිජුලිහිනිෝ කවුඩු ඇවිලා ඇැ ඇදල කනා කෑ ගන මේ යට සැකිල් වගේ තියෙන සරීරය ඉතින් ඒක බේරෙන්ට බෑ ඒ පිරිිවසෙන් අර සත්තු පන්න 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 කනවා ඒ ඇයට සැකිල්ලේ මස්සා අයින් කරනවා. ඊට පස්ස මේක බුදරහදුුර දැකල සදන ැතිව දරසසිවා මුගල හරතන් වන්සේ ටයට සැල් පේ දැකල දස බදුරජාණන්ේ ිමසවා ඒලා සම්මාහා ස බුදුරජාන්ේ දේශනා කර. මත්තෝක ොඩක් ලගරෙන දැක්කමක් කියව වෙන බුදුහාමුදුරට නින්දා කරය කලි නිසු ඇයි මේ බුරගියෙනවා කියලා එතුදැ ශ්‍රාවක සාක්ෂයක් තියෙනවා ඒ හිඳම කියන කියලා න්න බුදුරජාන් වහන්සේ මේ පිළිබඳ විස්තරකිව මේ කෞද්ද කියලාපන් බදුජාන්හසේ දේශන කර මේ තමයි රජගහනුවර හිටපු හරක් මරලා ඒ හරකාගේ මස් කටුවලින් වෙන්කරපු මොලසේක විාග විදිටන්න හම්ඹලතියන එක ඉට එතලින් නැත්වෙන ඇති ලොකු පෝලිමක් ඒ වගේ වෙච්ච කට්ටිය ගැන මේ සතාවිතරන්නේ තවක් කෙනෙක් තවයි කෙනෙක් කිය ඒ ඒ ලයිස්තුේ තියන කුම් බාන්ඩයක් කිලෙන මේ කුම්බා්ඩ සරීරය තරවගේ ප්‍රේත ලෝකය ඉන්න කෙනෙක් එයා අට තියෙනවා අන්්ඩ කෝෂයක් කලයක් විතර ලොකු මේක කරය තියාගෙන අ්ෝන බෝෝ මසාල දුකක්මේදින්නේ ඉන්ඳ ගණ්ඩ වෙන්නේ ඒක වුඩින්. ඊළඟට ඒ ඒ මේ අ්ඩයටත් මොකද කරන්නේ අර කාක්කෝ කෞු්ඩු ගිජුඩිහිනුවගේ ඇවි කඩාගෙන කණ්ඩ හදනවා ඇද හරිම පසු ජීවිතයක් ගත කරන ප්‍රේත විශය ඉන්න කැෙනෙ. බුදුරජාන් ස්තේසන කරනවා මේ කෞද කෙලා භික්ෂූන්හන්සේලාම රජගහනුවර හිටපු අල්ලස් ගත්ත කෙනෙ එෙනම් තේරනද වැඩේ ඒකනගේ සමාජත ඩ න ක්ල මිනිසු දැනගන්නඩු අපි සි සසර සැල්සුම් කරන් ඩො බෞ්ධයෝකෙන් අපිට සංසාරය සැසුම් කරන්්ඩින්න අප මේකම මේ ජීවිත අර කරගෙන මේකගෙන පහසෙන්ජීවත්තෙන් හොුකංකරගත්තා කියලා ගැලදීම නෑ ඔකට මේ වෙනවාන අපේ මේ රටේ ය දඩුවන්ද දෙන වට නවත දැමර ගන්න හරිර දැනගත්ත තයි හම ඔබවට දන්න නද හේලා ඕන එකක් කොරගන්න वाලා නේද කරගන්න වලකින් හරියට කොම ල එක සංකල්පිටවත් ස්වභාවික උසාාවයතියවා කියලා සවභහාධර්මය උසාාවයතිය නොගද විපාක දුසරිතය සුචරිතය විපාක ඇත කියන සංඥාව අපේ මනස්කාරයෙන් නැගෙන්ට පටන්ගත්තුත් පින්නත්න කොච්චරේ රට සුන්ද රටක් බවට පත්වෙනවාද ඇති ඒක අඩ ගාන දැන් ක්‍රියාත්ම පෙන්ඩවන කාල ති අන්න ඒකර තමයි ැන සාර්ක සම්පජාන කියලා බලන්ට කුම් ාන්ට කතාව ැනගන්නවා කකු වරරි. කලින් දැන් දන්න ආන්දැන් මොකදන්නේ නුවන ඇතිවුණා. මේක කරොත් මේක වෙනවා කියලා නුවන ඇති වුණා. දැන් තියන ප්‍රශ්නතමයි ඒ වගේ ලෝබයක් ඇති වෙච්චලාග මේ කමක වෙන්ඩ පුළුවන් ඒකන්ද ඒ විපාක ොන්ට මෙහිරල මෙහි කරල මෙහි කරල මොක කරන්නේ ඒ නුවන පිළිබඳ සී ඇති කරගඩන මෙහි මෙනිහිරල මෙිහිරල සී ඇතිර ග්ඩුවන දැන් මොකක්ද ඇදව සමන්ගේ මනසිකාරය තමයි ඒ සකස් කර කුසල් අකුසල් මිනිහිකර මිනිහිකර මිනිහිකරර මේ වඋන්කරොත් මේක වනවා මේකරොත් මේක වෙන මේ කකරොත් මේකයිවා කියලා. ප්‍රබල පලවෙනික මතක් වඩෝනය දෙවෙෙනක මතක් වෙන එක ප්‍රබල වෝනය. හරි පලවෙනිියක මතක් වෙන්ඩෝනය නිකන්න්නවේ මතක් වෙන්ඩෝනය ප්‍රබල ශක්තියක මතක් වන ොකද අපි නැත්තම් වන්න ද අකුසලයටත් ප්‍රබල හැකිිම පපතිනට සසා දෝසිී. කා මේවර්ද හතරෙන් සූදානම් වෙනකට අධ අධිකව දරාගත නොහැකි රාග්‍යයක් උපදිනවා ඒ උපදිනාව රාගය හින්ද යටට ඔක්කෝ මමතකෙනවා ඉන්න කොහෙද කරන්න මනුවද වෙන්නෙ මනුව දොක් මතකනවා එතකොට ඒක අභිබවා මේකේ තියෙන ආදීනව මේ වගේ වැඩක් කරපුහාම එයාට ඒ එකට ලැබෙන විපාක ඒ වැඩට සූදානං වන්න වෙලාව එයාගේ මනසිකාරේ මතක් වඩුවන හරි මතක් වෙලා විතරක් මදි මතක් වෙච්ච එක නිකම් මතක් වෙලා මදි ප්‍රබලෝ මතක්කෙන හොඳ උදාහරනය අපි හැමදා මතක් කරන පුංචි සාර්ප පැටියක්ගේ ඇතුවට ඕනම් සහරයට බේරණ්ඩෝනනි කර මත්ක් වෙන සහරයට මරණ්ඩෝන කරමක්න සමහරට දෙදග මතක්කෙනවා අනබලන්ට මරන්ඩෝන කර හිතුනට යාගගේ හිතන් පාට්ටමක මහා සාධරන වැඩ මෙයා මරණ එක කියලා සිතුවිල්ලක්කෙනවා ඒ සිතුවිල්ල ප්‍රබල නෝනොත් මොකද වෙන්න ර් ෝන කියෙන හැඟීම ප්‍රබලනම් මරන් නැතු න්ඩෝන කිය හැඟීම දුබලනං ප්‍රබලක ක්‍රාත්මක භාවට යන එනක් මොකද කරලා තියගන්න ඕන හොඳ හැඟීම් උපදන්ඩත්වෝනෑ විපදිච්ච හැඟීම් ප්‍රබල වඩත් ෝනය ජීවිතයේ අපි ජීවත් වෙද්දී හොඳ හැගීම් ප්‍රබල ව්ඩෝනෑ හොඳ හැගීම් උපදින මනසිකාරයක් වඩත්වෝ නෑ ඒක විත රක්මද ඒ ප්‍රබල වඩත් ඕේ ොඳ හැඟීම් උපදදින්නේ නුවන ඇති කල්හි ද ඒ හැගීම් ප්‍රබල උුණහමොකත්තියන්නේ ඒ පිළිවඳ සිහිය සහ වීර්ය ඇතිෙනවා න තිනවාද එහෙනම් අන්න ඒ වගේ තත්ත්කට කැරකෙන සිද්ධ වෙන මනසිකාර වැඩ පිළි වෙලත් තියෙනවනම් කොන හරිතැනක ඒජීවිතය සති සම්පජාණයන් වාසේ කිරීම සිද් වෙනවති නැත සිද්ධ කරනවා නෙවෙයි එන අපි අවවාදය දෙන්න්ඩවනු කොමද සති සම්පජානයෙන් වාසය කරන්ට කිය දවවාදය දෙන්ඩවුනෑ සතිසම්පජානයෙන් වාසය සිද්ධ කෙරෙන විදිහේ මනසිකාරයක් හදාගඩ කියර දවවාදය දෙඩවුනෑ එවැනි මනසිකාරයක් හදාගත්තොත් ඒක වෙනවා එහවැනි මනසිකාරයක් හදාගත්තොත් ඒ ව ඇැබැ නි මනනිසිකාරයක් හැව නැත්තා. ඒක වෙන්නේ ෑ එනම් අනදිකාරය සකස් කර ගන්න්ඩ ඕන තේ අදබන් කියන එක දැන් සතිෙක් දැක්කහම මරන්්ඩෝන කියෙන හැඟීම එන කෙනා දැන ගන්න මට සතෙක් දක්කම් රණ්ඩෝනක හැකිිම ඉතින් එයාට එයට ධර්මස්්‍රණය කළ කළල යාමිත්‍ර වශය කරපා සතව බේරණ්ඩෝනය කියෙන හැගීම එ ඕනය කියලා දැනගන්න එන්ඩ ඕන ඕගනේ එන්ඩෝන එක දැනගන්නවා එනම් නුවන පහල වුණ. ඊට පැසබදු කරන්න ඒ වුණට මට ෝක දනගත්තට අදාර තැනේදී එ දැමි ලගදක අම්ම කෙනෙක් මට කියනවා හමුදුරුවනේ ම භාවනාත් කරනවා මං ඔක්කොම කරනවා. හැබේමට පුද්තුම තරහ කියන්නේ. පොඩ්ඩි අසාධරනය කන පුද්දුම කේන්තියක් කියයන්නේ මට අපේ සහුදරම කියැන යස්ථනී කියලා තරට දෙ ආදරට කියන්නේ යස්ථනී කියලාකිවා. ඒ තරමටම මංකොච්චර අධදිිෂ්ඨාන කර ගත් තරහයන්න ඇතිවන්වකලෙක වෙන්නම නෑ එන මොක දෙවෙලා තියන්නේ එග නුවනතිය නව තරහා නොයා යුතුයි කියලා නුවන අබෝධය තියනව තිබබට සිහියන වීරය ඉ ඉ ඒ රා දන මනිි කරන්න කලලා බංහද ර කියලා දුන්න මේ තරහයන්නක තේරමණ ැතිබ හොට දැගෙන මේහි කරන්න කියරලා කිව්හට පසහැරගිය එහෙනම් අපි සති සම්පජානය ඇත සාර්ථක සම්පජානනයෙන් වාසය කෙරෙන වාසය කරන නෙවේ වාසය කෙරෙන මනසි කාරයක් සකස් කරගන්න අපේ මනස අදාළ සිතුවිලි ඇවිල්ලා නිවැරදිව ක්‍රියාත්මක වෙන විදිහට සකස් කර ගැනීමෙන් අපිට පුළුවන්කමමු තියෙනවා ජීවිතය සාර්ථක කරගන්නට අන්න එක කියනවා සාර්ථක සම්පජානය කියලා ඒකර කියන සාර්ථක සම්පජානය කියලා එහෙම ජීවිතයක් ගත කරන කෙනට ටික දව සක්ක්‍යයන කොට කාලයක් යනකොට මේක ලැබෙන සහනයක් මේකෙන් ලැබෙන සුවයත් එ එයාට කල්පනාවෙනවා කියන්නේ ක්‍රමාණු කූලෝ ටිකටික ටිකටිකක් මේ ලෝකේ පීඩිතව කෙරෙන ලොකු ලොකු කර්ම පතවලින් මේක කොතනකින් හරි පටන් ගත එක් කෙනෙකුට මේ කිරීම් කරන පටන්ගන්න කෙනාට ඉස්සල්ලා තිබ්බට වැඩිය අවබෝධයක් ඇති වෙනවා මම නිවන්දකිින්ටෝ නෑ මේක දැන් අප හිතමු හොයිදර සාර්ථකව ජීවත් වෙන කෙනාට අදහසත්වයන දිව ලෝකයන්ටුකය ම දිව තිව තලයක උපත්තිය ලබන්ඩ ඕනනි කියලා එතියට තවත් ව උනත් පහල වෙන එහෙම වුණ උනත් එතනත්තින රාගාධි කෙරස්ථාරම ඒ දිව්‍ය සම්පත් පහල වලා වෙන්ඩ වංකරගත්ත පින් කොයිුලවහරි ඒ වෙලා කරගත්ත පවිස්්මතු වෙලා ය තිරි සම්බගේ භවකට ඩු පුළුවන් එනිකඩා තියෙනවා. මේ ඔක්කෝ මෙනිහිකරපු මේ කෙනාට අන්න හිතනවා නෑ කළයුතු දේ තමයි මේ ලෞකික ජීවිතයේ මුණදේවල් දැක්කත් ඇහුවත් වින්දත් ඉවරක් නෑ. කොච්චර දුන්නත් ඇතිවීම මේක සම්බාධක සහිතයි. ඉති ඒක හින්දා මම ගිහිවහෝ පැවිදිවහෝ එක්ක පැවිදිවම මේ කටයුත්ත සම්පූර්ණයෙන්ම බ්‍රහ්මචාරිවෙන්ද ගැ මේ කටයුත කරනවා කියලා ගීවොහෝ පැවැදිවිය හෝ ගත කරන හැම නිමේෂයක්ම බ්‍රහ්මචාරී ජීවිතයකට නැත්තන් නිවන් දැකීමම අරමුණු කරගත්ත ජීවිතයකට හේතුවෙන විදිහට ගත කරන්න නුවන සහ සහිය උපදින්නට කොහම දෙක කරන්න වැරදගෙන බෑතිකට. ඇයට අවබෝධය තියෙන්න්නු අවබෝධය සහ සහය දෙකම අන්න ඒ සම්පජානයතකට නඒ පිළිබඳ නුවන ඇති කරගන්න නොකොමදට ඒ පිළිබ ඒ දේවල් පිළිබඳ වූ ධර්මය ශ්‍රණය කර න්න ස්්‍රවණය කළ තමක් ජීවිතයට එකතු කර ගැනීම සඳහා එකතු කර ග්ඩ ගැනකොට සංසන්ධනය කරලා ඒ ඒ ධර්මය අපේ තුළින් දකිින්ට යනකොට හුඟා කලාටමකද එන ගැටලු සහකතත්යෙ දවේවා ගලප ගණඩ බැරිවෙන ගලපගඩ යන ක්‍ර ගලප ගණ්ඩ යන ක්‍රමයේ අසාර්ථක වෙන ඒ ලාට ම කරන ීමට කල්‍යයනමිත්‍ර කම්බල හන්ඩුුවු ඒක මේ පියෝමට ගල පට් බෑන මේ කියන මගලඟ වෙන්න නෑන කියලා අන්නන කල්්‍යයානමිත්‍ර ආශ්‍රය ඔන්න ධර්මස්්‍රව නේසා කල්්‍යයානමිත්‍ර ආශ්‍රය දිගින්දිකට දිගින්දිකට වඋනොත් ඔය කියන මනසිකාරය සකස් වෙන ඔය කියන මනසිකාරයට අප කියන තවත් එ පියෝ නිසු මනසිකාරයක් කිය එතකොට මෙතැන්ට එන්ඩ අපට හොඳටම ප්‍රතිපත්ති ප්‍රතිපත්්‍යානු කූලම කටයුතු කරඩ ඕනේ තින් ඒ දියටට උනොත් එහෙම බලන්ඩ හැම නිමේෂයක්ම පින්ත්න නිවන්දකින්ට සත්ප්‍රාය වෙන කරුණු අපේ අතින් සිද්ධ වෙන්නේ එහෙම නොත් එහ එහෙම සිද්ධ වෙන විදිට අපේ මන සකස් කර ඕනේ එහම සිද්ධ වෙන විදිහට අපේ මනසිකාරය සකස් කරන්්ඩ ඕනේ අන්ව මනසිකාරය සකස් කර්ඩ ඕන කියන එක ොහොම දෙක කරන්නේ සත්්‍රාය කරුණු මොනවද කියලා හොයන් ෝන නද අපේ අපි අපි දැනට දන්නේ නැති නිවන්දකන්නට හේතුවෙන කරුණු මොනවදන් කොයිවිදයේ ජවිත අද ගත කරන්නු ගහි ජීවිත ඉන්න නම් කොමර පැදි ජීතන්නන කහො ඒ මොන තැනකිින්ද හරි මගේ දැන් පොඩි එක් කෙනෙක් නං ය කල්පනා කරන්න ඕන සාමාන්‍ය ස. ඉතාම වැඩි ගොක් අයවුර්ධ වෙලා නැතිය කල්නනාකන කොහ මම බුද්ෝත් පාදකාලෙ බුදුර ති හරි මට හා ්ඩෝ න ප්‍රයන් නේද නමුත් කොහොමද වෙඩෝන එක මගේ නිවනට බාධාවක්වෙන්නේ නැති විදිහට නේ හොරකන් කරන්නේ නැතුව බුරු කියන්නේ නැතුව මේ වගේ ඉතාමත්ම සත්භාවයෙන් කටයුතු කරන්න පුළුවන් කෙනෙක් තයිමමගේ ජීවිතයට එක කරගන්න න එකතු කරගන්න අදහ සාමාන කෙනෙක් තමයි එකතු කරගන්නව විශසෙන් ධර්මය තුළ හැසිරට කමැත්තක් තියෙන උනන්දුවක් තියන අය තමයි මගේ ජීවිතයට එකතුෙන්ට න කිරවන කලින්ම අයාගේ ජවිතය සෑසුම් කරගන්නවා කලින්ම සැසුම් කරගන්න නැත්තං යාලයේ යන විදිහෙයට තමයි යන්නන් අතර මේ ජීවිතය ගිල් හරිියන්නේ යනතට ගියොත්ත එහම කොහෙෙන් කෙලවරවේද කියර කියන්න පුලාක්මඒ හින්දා මෙන්න මේ වගේ නිවැරදි මනසිකාරයක් තමන්ගේ තුළ සකස් වඩත් ඒ සකස් වන්න මනසිකාරය තුළින් උපදනාව යම් කුසල වේග ත්තිය ඊට ප්‍රතිවරද්ද කුසල වේගයට අට වෙන් ඇතිවවෙඩ එකක ප්‍රබල ප්‍රබල වඩ වන හැබැලීම ති අන්න තුරකන සත්්‍රාය සම්පජාය තකොට දැන් කෙනෙක් එවැනි මනිකාරයකට පත්වනොත් එහෙමකද වෙන්නේ ඉදිරිය බැලීමේ දී අපස බැලීමේද. ඉදිරියට ගමන් කිරීමේදී ආපසු ගමන් කිරීමේදී ඊළඟට මේ අඟපසග එහත් මෙට චල්නය කිරීම් බරදි පවා අපිස්සලකිව සියලූම සාරීරිීක ඉරිියවු ටික තමයි බුදුරජාන් වහන්සේ මේ වෙන්ගරලා දිවතින ඉතින් එහම නිමේශයකම තමන්ගේ තමන්ට ඒක නිවනට සත්ප්‍රාය වෙන සිතුවිලිම උපදින විදිහට සකස්කර ගන්නුවන හම සකස් කරගත්තට පස්සේ හැම වෙලේම එයා නිවන්නට බාධාවෙන කිසි දෙයක් කරන්න නෙවෙයි කර කරන්න නයි කරන්නේ. නිවනට බාධාවෙන කිසි දෙයක් කෙරෙන්නේ නැති මනසිකාරය. හ හැවෙලේ මනස තල්ලු කරන්නේ. දැගුදාහරණයයක් දිර සීලේ ගණඩකු සීලේ දැදිකට අතින් කැනවා කිය. සීලය රැකීමේ ආනිසංසයත් කැඩීමේ ආදීනව දැනගන්න එතකොටන් ොදර තේණනවරකුම් බා්ඩ වගේ ේවල් තේරනවන් ැසල කිව. අන්න ඒවිදියට ඒක මතක් වෙලා ඒ මතක්වෙච්ච දේ ඒඇන්නේ සීලය රැීමේ රැකීමේ ආනිසංසැඩ ආදීනව අපේ මනසිං වැටහිලා ඇවිල්ලා අකුසල්ට නැත්තන් සීලය හැඩෙන්ට දෙන්නේ නැතුව අපි ආරක්ෂ කරගන්න මට්ටමට අපේ මනසිකාරයක් සකස් වඩ ඕනෑ හ තට බ්‍රහමචාරී සීලය බ්‍රහ්මචාරී සීලයයක් එතකොට තමයි එක සත්පාය සම්පජානයන්නේ එකැන්යාට හොත තිෙරෙන සීලය කැඩීමේ ආනිසංස සමාධය වැඩීම සීලය රැකීම නිසංස සමාධය වැඩීම නිසංස විදර්ශන වැඩීමේ ආනිසන්ස කොට ඉන්ද්‍ර සංගවර කර ගනීමයා නිසංසු මේ විදිර හැම දෙයක් මෙගේ මනසට එනො හැබිලිම් එනොවතන්න නැගෙන්නේ අ ඒවාට ප්‍රතිවරුද්ධ අකුසලයට වඩා ප්‍රබල අන්න එහෙම කරපු කෙනෙක්කුට බංග හනුම පින්වොතයගේ මොකද වෙන්නේ සත්්‍රා ඒ වගේ කරගත්ත මනසක් ඇත්තෙක් න්නවනම් එයාට අපි කිය අආධහා බල් අපි කියන මෙන්න මෙම මෙන්න මේ තැනැත්තාට සත්ප්‍රාය සම්පජානය සිද්ධ වෙන විදිහයේ මනසිකාරයක් තියවා සිද්ධ කරන විදිහනවෙයි සිද්ධ වෙන විදිහේ මනසිකාරය තිෙන එනම් මගේ මල්ස හැදෙන්ඩෝනේ සත් ප්‍රාය සම්පජානනය යුක්තුවාසය කෙරෙන විදිහට මගේ මස සකස් කරගණ්ඩ නේ එහෙම නැත්තං කෙරෙන්නේ කෙරෙන්නේ තැන්තේරවා දෙතකොට එකට කියවා සත් ප්‍රාය සම්පජානය කියලා මේ හැමතැකදීම මූලික වෙන්න හිතයි හැමදේට මූලිකවෙන්න තන්ගේ සිත අන්න ඒ සිත සකස් කරන වැඩ පිළිවෙර තමයි ුදුරජාන් වන්ස දේශනා කරේ මේ විදි මේ කායානු පසනා පිළිබඳවයි තමන්ගේ කය භාවිතාකරත්දී නොඒකුත් වැඩපිළිවෙරවල්ලොට අපි මේ ආකාරයටම නිවැරදිවම මේකාය නිවැරදිම ආකාරයට වැඩකරෙන විදිහට අපි සකස්කරගතයුතු ඒක තමයි බලාපොරොත්තුවෙන තත්ත්වය ඒ තත්ත්වයට අප කොහොම හරි කරලා අපේ ජීවිතය සකස්කර ගණ්ඩ මන ජීවිතය සකස්කර ගණ්ඩ මන එහම නැත්තං අපි කොතනක දිහරි මහා විනාශකාරී තත්ත්වකට පත්වෙන්ට පුළන් කවුරුවක් කත්මං හැමදාම කියන කවුරුවක් වන්න මේ ගණ්ඩ. තව මොහොතකින් තමන්ගේ මරණය සිදධවෙට පුළුවන් ඒමරණයේ සිද්ධ වනේලාවේ අපි දැඩී ඇස් පෙන් නැතුව යාගෙනෙන කොට කංහෙන් නැතුව යාගෙනකොට නැගිට ගණඩ බැරි වගේ තත්ත්වයක් දැනෙන්ට පටන් ගන්නකොට කතා කරගන්නඩ බැරිවෙනකොට අර හිතේ ඇති වෙන ප්‍රබල හැගීමක් තිබුණ නම් යම් දෙයක් ගැන අනේ අපි කියලා ඒ පැත්වීම හිත නැමෙන්ට තිනි දෙකට තන්නහා ඇති තැන ඒ තන්හා ප්‍රබල වෙන්නේ ඔන්න වගේ මරණාසන්න කාලවල්ලදදි කලින් පුුණු කරලා තිබුණ ඒකෙන්ද මේ ඒක කැනි පුුණ කරන එක තමන්ගේ මනස ඒ නිවැරදි හැඟීම් තමන්ට උපද බලා දෙන විදිට මනස සකස් කරගන්න ඕනෑ ඉති ඒක තමයි සත්්‍රාය සම්පජානය කරන කන්නේ. ඉනාට ගෝචර සම්පජානය සහ අසම්මෝහ සම්පජානය කැන එක ඉතිරි දෙක ඒද ක අපි හට දවසේදී සාකච්චාවට ගන්නඩ බලාපොරොත්තු වෙනවා. අද දවසේ මේ ධර්මදේශනාව, නිවසේදන ශ්‍රවනය කර පඇත්තන්ට ඒ ධර්ම ්‍රෝණය කරන්න්නඩ අවශ්‍ය කරන පහසුකං ඒ දායකත්තය ලබාද වන්නේ මේ මැදිරියයටට ඇල්ල ධර්මය ශ්‍රවණයක කරපු පිරිස. ති මේ යාය වෙනුවෙන් අපි හමදිනම් ප්‍රාර්ථනා කරමු මේ හැමදිනට මේ උතුම් ධර්ම දාානමය පුුණ් කර්මය අනාගතයේදී. උතුම් නිර්වාණාබෝධය සඳහාම වේවාකර ප්‍රාථනා කරමු. ආකා සට්ටාච බුම්මට්ටා දේවානාග මහිද්දිකා Punyant tangan modditwa cirangrakang tusa seang cirang rakang, rakang tude seang cirang rakang tumang paranganti